පුනච පරං භික්කවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමි ති පජානාති ඨිතෝ වා ඨිතෝ මීති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මීති පජානාති සයානෝ වා සයානෝ මීති පජානාති යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායසුමින් විහෙරති වය ධම්මානුපස්සී වා කායසුමින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදීව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවංපි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්ප ධර්මේ ශාන්තියක්ම වෙන්න හැමෝටම වැඩි දෙයක් කරන්න නෑ මේ මොහොතේම හිත නිවා ගන්න පින්වතුනි පවිත්‍ර කර මාර බලවේග කඩාගෙන කෙලෙස් කඩාගෙන නිදිමත කම්මැලිය බයගතිය හෙලෙන ගතිය මේවා කඩාගෙන ඉන්ද්‍රකීලයක් වගේ ඒ උතුම් සත්‍යක්‍රියාව කරගෙන මේ ලෝක සත්‍යය මේ සත්‍යයයි මේ විශ්වයට මේ ධාතුවලට ධාතුවට මේ විශ්ව ධාතුවටම ඉපදිච්ච මහා පරම සත්‍යයක් පින්වතුනි තථාගතයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මහා බෝසතන් වහන්සේ මේ පොළොවට උප්පත්තිය ලැබපු මොහොත එදා මායා දේවියට පාරමී කුඩා පුරාගෙන 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 ඇවිල්ලා එදා ඒ දවසේ අපිට හිතා ගන්න පුළුවන් එදා දෙවිදත්තන් වහන්සේලා ඍෂින් වහන්සේලා දිවසින් දැක්කා මහා පුරුෂයෙක් මෙහෙම පහළ වෙනවා මේ පොළොවට කියලා නේ හිත කිලුට කරගන්න එපා කවදාකවත් ඒක තමන්ගේ ගොඩාක් දේවල් වසල් වහලදයි සංසාරයෙන් එතර වෙන ඒ උතුම් ගැලවෙන්න තියෙන එකම දේ අම්මා තාත්තවත් මහත්ය නෝනවත් නෙමෙයි තමන්ගේ හිත කිලුටු කරන සිල් කැඩා ගන්න නැතුව වාසය කරපු ඒවා තමයි පින්වතුනි කයින් වචනින් කරන වැරදි තමන්ට මේ මොහොත උනත් නැති වෙලා යන්න පුළුවන් නේ මොතන මේ බුදුරජාන් වහන්සේ මුණ ගැහිච්ච මොහොතවලුත් තියෙනදී හැබැයි මිස් වුණා පින්වතුනි අඳුම ගානේ සත්ව ලෝකේ අමනුෂ්‍ය ලෝකයක් ඉන්නේ නැතුව මෙහෙම මොන හරි ගමනක් ආවා මේ පාරේ එක මිස් වෙන්න දෙන්න එපා මේක අපේ එකම චාන්ස් එකක් මේක අපිට ලැබිච්ච ඉතාම ලොකු වස්තුවක් ඉතින්
ඒ මාර පරාජය කරන්න උත්තමයන් වහන්සේ මහා පුරුෂයන් වහන්සේ එදා මව් කුසට ඒ කියන්නේ වෙලාවේ ගිනි දැල් කියන මුළු විශ්ව ලෝතාතු ලෝධාතුයම දේව බ්‍රහ්ම ලෝක කොම තැන්වල විශේෂ ආලෝකයක් විසිරලා යනවා පින්වතුනි මේක ධර්මතාවයක් කියලා කියනවා හැබැයි කවදා හරි Tamanට පොඩ්ඩක් හරි සත්‍ය ක්‍රියා කරනකොට ඒක දැනේවි ඒක නිකම්ම දෙයක් නෙමෙයි අදටත් Tamanට ඕන බාධා වලින් මැඩපවත්ත ගන්න ශක්තියක් ගන්න පුළුවන් මහ විශාල දෙයක් ඒකම පෙන්눔 කරනවා පින්වතුනි පින්වතුන රැල්ලකුත් එක්ක යනවා හැබැයි හරියට කොකක් අහුවෙච්ච කෙනෙක් රැල්ලත් එක්ක යන්නේ නැහැ පින්වතුනි ඒකම භයානකයි Taman අනිත් වගේ අයම වගේම පේනවා නම් එහෙනම් Taman hari gamanak yanawa kiyala hitanna. Taman pissu wage peenawa nan anithayata. Ehenam hari gamanak yanne pinwathuni. Dharmaye limbila dharmaye moonata thoda practice karanawa kiyala wage peenawa nan ehenam taman hari margaya kiyanne. Ehema nathuwa innawa nan hitanna amaru lissala lissala ai pau karyot ekka. Me chuti kalayak pinwathuni. Swami wahanseth me wadinne දැන් තව තව වැඩිවි මහා අඳුරු කාලයක් වටේට කැරක් කැරක යනවත් එක්කම මොනවාරි තව පෙර භවවල මොනවාරි බලවේග ඇති කරපු දේවල්ලුත් මතුවේගෙන එනවා නැත්තේ නෑ මේක වටිනා කාලයක් මේක නාස්ති වෙන්න දෙන්න එපා මේ අවුරුදු දෙක තුන Tamanට පින් තියෙන මම ඒකයි කිව්වේ සාමාන්‍යයෙන් මේක ප්‍රචාරය කරන්න ඕනේ නෑ පින්දී සත්ව කොට්ටාශයක් ඉන්නවා ඒ පරිමිතා පුරාගෙන ආපු ඒ සත්ව කොට්ටාෂයට විතරක් මේ ඕගනයිස් කරන කට්ටියටවත් මම නිකන් කියන්නේ සපෝට් කරන්න. මේක නිකන් මෙහෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් එහෙම කරන් යන්න තියෙන දෙයක් නෙමෙයි. ඒතකොට අර ගුප්ත බල ශක්තියින් නැති වෙලා යනවා. නැති වෙලා යනවා. මෙතනට වඩින යම් යම් දේව මෙත දෘෂ්ටි හැලෙන ඒ සසුන ආරක්ෂා කරන ඒ අදෘශ්‍යමාන ශක්තියින් ඒ දේවල් බැහැර වෙනවා. පවිත්‍රයි පින්වතුනි. ඒක ෂෝ එකක් නෙමෙයි. ඒක හමුතු දෙයක් පින්වතුනි හොරෙන් නිහඬව කරන දේවල් කාටවත් කියන්නේ නැතුව දන්නේම නැතුව රහසිගතව කරන ಗುಣ වඩන තියෙන හැම දෙයක්. එහෙම වැඩුවොත් තමයි යම් බලවේගයක් යම් ශක්තියක් Tamange ඇතුලෙන් මේ නිවන් දකින්න පුළුවන් පදනමක පිහිටන්නේ. එහෙම නැති වුණොත් අපි ඇත්තටම ලොකු අසහන තත්වයකපත් වෙනවා. මේ උතුම් සසුන පාවිච්චි කරලා වෙන පැත්තකට ගියොතින් හැබැයි මේ වෙලාවේ අනිවාර්යයෙන්ම තමන් අමුතු කාල සීමාවක මේ ගමන් කරන්නේ මේ වෙලාවේ හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කාලයක් පින්වතුනි කවදාකවත් අපායකට නොවැටෙන තමන් කොහොම හරි ආරක්ෂා තත්ත්වයකට ජීවිතයේ සසරේපත් වෙන්න තියෙන එකම chance එකක් ඒකට පළවෙනි එක තමයි බුදුන්ගේ මහා ගුණ මම අර මුලින් මතක් කරා වගේ චුට්ටක් හරි තථාගතයන් වහන්සේගේ මහා ගුණ බලය තමන් ජීවිතයට ඇඟට ගන්න ඕනේ. ඒක ගත්තොත් තමයි යම් මේක නිකන් අර තිත්ත බෙහෙතට පොඩි කෝටින් එකක් වගේ. එහෙමයින් තව අනිත් එක සීපත් කරන්න ඕනේ තමගේ දින ජීවිතේ යනකොට අපි සෙල්ලමට හරි බොරු කියන දේවල් සිද්ධ වෙනවා. අද මේ මෑත කාලේ. ඒ සෙල්ලමට බොරු කියන එකත් බොරුවක් විශාල විනාශයක් කියන එක අවබෝධයෙන් ඉන්න ඕනේ පින්වත්නි. බුදුහාඳුර ජීවමාන වෙන්නවා නම් තමන් ඒ කරේ ඒ දේ කරේනේ නෑ ළඟ වැඩ ඉන්නවා නම් ඒක කරනකොට ජීවමාන වෙන්නවා හා සමානයි ඉතින් තමන්ට මේ ඕන දෙයක් හැංගිලා ඕන දෙයක් ටොයිලට් එකේ හෝ යන්නේනකොට හෝ කයෙන් පළවෙනිටම පටන් ගන්න ඕනේ ඊට පස්සේ මනසෙන් සිතුවිලි වලින් එකක් හිතාගෙන තව එකක් කියාගෙන නෙමෙයි හැම වෙලෙම පොඩ පොඩ බලන්න ඕනේ තමන් කියන වචනේ මොන සිතක්ද පිටිපස්සේ තියෙන්නේ කරුණාව තරවිච්ච සිතක්ද නැත්නම් අතරීම තරවිච්ච සිතක්ද ඒ සිතුවිලි තියාගෙන තමයි ඒ කියන්නේ භාවනාවක ජීවත් වෙන්න වෙනවා පින්වතුනි. එහෙම සිතක් තියාගෙන ඩ්‍රයිව් කරනවා නම් මොනවා කරත් කාට හරි කතා කරනවා නම් ඒක හානියක් වෙන්නේ නැහැ පින්වතුනි. පසුතැවීමක් වෙන්නේ නැහැ. ඒක Tamanට දැනටත් ඉස්සරහටත් පස්සටත් ශාන්තියක් යහපතක් වෙන දෙයක් වෙනවා. ඒ වගේම එහෙම සිතුවිලි තියාගෙන ක්‍රියා කරත් මිනිහ දිහා බැලුවත් ඒ කොහොම හරි වැරදි නෑ කරුණ කොච්චර හරි වුණත් අපේ ජීවිතේ වැඩක් නෑ හිත පිටිපස්සේ තමන්ගේ වෙන වෙන චේතනා වෙන වෙන ගතිය තියාගෙන කරනවා නම් ඒ ඔක්කොම තමන්ව මූණ ඇඹුල් කරපු කෙනෙක් වෙනවා. ඒකෙන් දැනගන්න පුළුවන් අපේම හතුර අපි පින්වතනේ
ඒ කියන්නේ දුක් වගේ බර වගේ ඒක අපි දක්ෂ වෙලා නැහැ තාම. ඒ කියන්නේ එහෙම දුකක් නැතුව පීඩාවක් නැතුව ඉන්න.